පිටබැත්තර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සියඹලාගොඩ බටහිර සහ කොස්නීල්ගොඩ ගම්මාන එකිනෙක යා කරමින් නිල්වලාගඟ හරහා ඉදිකර තිබූ පාලමයි මේ. 2017 වර්ෂයේ මැයි මාසයේ ඇති වූ ගම් අතර හේතුවෙන් මෙම පාලම විනාශයට පත් වී වසර පහක කාලයක් ගත වී ඇතත් මෙම පාලම නැවත ඉදිකිරීමට කිසියෙකුගේ අවධානය මෙතෙක් යොමු වී නොමැත. පාසල් දරුවන් මෙන්ම ගුරු භවතුන් වෙනත් දෛනික රැකියාවන් වල ජතවන්නන් ගඟ හරහා එගොඩ මෙගොඩ වීමට භාවිතා කරනේ රැහැන් ආධාරක පහුරකි. මෙම පහුරෙහි ගමනද ඊතාවදානම් සහගතයි. එදා සිස වර්ෂයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදී නට දෙනෙකු මෙම පහුර භාවිතා කිරීමේදී පහුර පෙරලීමෙන් මොහු නට දෙනාම මාධ්‍ය උපකරණද සහිතව ගඟට වැටි දිවි ගලවාගෙන ඇත්තේ 99 නි. ආගල ඉරිදන් වල දියදාව රතුම 50 කඩුව ඒ සෑම මිනිස්සු මේ පළාත් වලින් මිනිස්සු මෙතන තමයි ගොඩ එන්නේ. ඉතින් හදිසි ඉස්පිරිතාලකට යනවා හදිසි දෙදේ කවිමත් එකඩ වෙන විදියක් නා. මොකද මේ පාල කිමුලා ඉන්න මේ ගඟේ කොයි වෙලාවෙ. ඉතින් අපි දන්නේ නැහැ කොහෙන් ඉන්නවද කියලා. ඒක නිසා මේ කියන්නේ මේ ඉක්මනට මේ පාලම හදලා එන්නේ කියලා මේ ආණ්ඩු විල්ලාගෙන හතුන්ට. මගේ නිවස තියෙනවා පාලම ඉදිරියේ. ඒ කියන්නේ ගඟ ගල්ලා වෙලාවට මම තමයි මේ පහව පමනක් කළාට පහව පඩින්නේ. පඩින්න දැන් ඉතින් මට බෑ ඒක කරන්න. මේ සකස් කරලා දෙන්නේ කියලා හැකියක්මනි නැතුව නැත්නම් අපේ මේ රෑ තිස්සේ අපි මේ ගොඩ වෙන වෙලාවට මේ ටෝච් එළිය ගහගෙන බලන මේ කිඹුලා ඉන්න නිසා ඒ නිසා අපි මේ කියන්නේ මේ අපිට කිඹුල්ලන්ගෙන් මේ ඉන්න නිසා අපිට මේක මේ පාරුවේ යන්න බෑ අපිට පුළුවන් නම් මේ ඉක්මනට මේ පාලම හදලා දෙන්න කියලා තමයි පිල්ලන්නේ පිටපැද්දර ප්‍රාදේශීය සභාවට අයිති කොස්නිල් ගොඩත් මහපොතුවිල ගම් දෙක යාකරන නිල්ලලා ගඟේ කිලෝමීටර් 10කට තියෙන එකම පාලම 2017 මේ මාසේ 26 වෙනිදා ඇතිවෙච්ච ගම් වතුරෙන් සම්පූර්ණයෙන්ම ඒක නිම කරලා තිබිච්ච ඒ දුර්වලතාවයන් නිසාවෙන් සම්පූර්ණ ගඟට කඩාගෙන ගියා. එතකොට මේ ගමේ ගම් දෙක යාකරන විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ සියඹලාගොඩ දියදාව
පැත්තේ ඉඳලා මිනිසුන්ට රජයේ රෝහලකට යන්න තියෙන එකම පාලම එකත් අපිට හිමි වෙලා රටේ කියන්නේ රටේ වැඩිම ආදායමක් කියන්නේ තේදළු කර්මාන්තේ තේදළු ටික ගෙනියන්නේ මේක කරේ ගෙනල් ඉවර වෙලා දැන් ඊගොඩට ගෙනියනවා නම් ඊගොඩින් වාහනයක් නමත්තලා තියාගෙන මේ ඊගොඩට ආපු වාහනයකින් ගෙනල්ලා ගෙනියන්නේ ඊට පස්සේ ඊට අමතරව කියන්නේ රෝහලක් තියෙන්නේ කොස්නිගොඩ මොරවක රජයේ රෝහල ඊට පස්සේ ඒ අපහස්තාවයන් තියෙනවා ඉතින් අපි මේ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේක දැන් නව ආණ්ඩුවක් පත් වෙලා ඒ හැකි ඉක්මනට මේ මිනිස්සුන්ට ඒ කියන්නේ මෙතනින් සෑහෙන ඒ කියන්නේ ගඟේ කිඹුල්ලු එහෙන් කට ඇරගෙන බලාගෙන ඉන්න මේ මෙතනින් ගඟට වැටෙන්නේ මොකද කියලා කන්න ඉතින් ඒ නිසා මේක හැකි ඉක්මනට මේ පාලම මේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ අපේ යහපතට ඉක්මනට සදලා දෙන්නේ කියලා අපි මේ මේ බලන දකින හැමෝගෙම ආදරෙන් කරුණාවෙන් ඉල්ලනවා සිම්බලාවඩ බටහිර මහා පහුරුදට යාවෙන පාලම සමිතියේ මේ පේන්නේ මේක 2017යි මේ මාසයේ 25 වෙනිදා ආපු ගංගාතුරට තමයි කඩාගෙන ගියේ. නමුත් ඒක ස්වභාවික විශේෂණයක් වුණත් ඒ වෙලාවේ හැටියට තිබුණ ලොකු වසිනවන සම්පතක් තමයි මේ බඩහිර පාලම මහපතිල හරහා වැටුණ මහපතිල හරහා පහුරුදර හරහා ආකන් තිබිච්ච තිබුණ ඒ වෙලාවේ මේ ගුණගලතුන පාලම තමයි මේ අපිට පේන්නේ. ඉතින් මේක කඩාවැට දැන් ඔළු ගානක් වෙනවා. නමුත් කඩාවැටෙන මොහොතේ පටන් අපි ඉල්ලා හිටියා මේක ගුණගල දෙන්න කියලා ඒකට රජයෙන් නමුත් ඒ වෙලාවේ තියෙන රජය පසුගිය රජය මේකට අසමත් වුණා මේකම තම පාලම් බර ගණනක් මේ ගංගුතුරට විනාශයට පත් වුණා නමුත් ඒ කිසි දෙයක් ගැන ඉවක රජය සොයා බැලීමක්වත් එහෙම නැත්නම් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ ඉතින් ඒ තුල ඒ අසමත්කම තමයි පසුගිය රජයට ඒ වගේ ප්‍රතිඵලයක් අත් වුණේ ඒකට මේක දක්ෂිණ සංවද ඇමතිවරයා ඉති අපේ ගමේ කියලා මොන දිනිය කොට්ටාසේ ඉතින් එතුමා අවදාන එතුමාගේ අවදානට මේක යොමු කරා විතින් විත නමුත් එතුමා ගැන සැලකමත් වෙන්නේ නැහැ ඒ අනුව දැන් ඒත් එක්කම මේ ඒ වගේ පොදු දේවල් කරන්න නැතුවට ගමේ යම් යම් දේශපාලන ආගමගේ වෙන වෙන අවස්ථා තමයි ඉෂ්ට වුණේ. ඉතින් ඒකෙදී අපි මොරොකට ගත්තා මොරොක සියලු ග්‍රාම බැංකු මිසියල් බැංකු වල ශාඛා තියෙනවා, ස්පිතාල තියෙනවා. එතකොට ඒත් එක්කම රජය ආයතන තියෙනවා. ඒ හරහා ගොඩක් මේ සම්බන්ධ වුණා මේ මොරොක ප්‍රදේශයට. ඉතින් ඒ තුළ මේ ලොකු හානියක් බවට පත් වෙලා තියෙනවා මේ පාලම නැතිකම. ගංගවතුරෙන් මේ පාලම මොරෝක පස්තුවට ගල්දල උසාවි කොස්නිකොට රෝහල යාවෙන තාම මේ ගමට වැදගත් පාලම. මේ පාලම 2017 ගංගවතුරෙන් ගලවගෙන ගියා. ඊට පස්සේ අපි පැවිදි රජේ අනන්ත මේකට මේ පාලම කරන්න මේකට ලොකු මැදිහත් වීමක් වුණා. මාතෘතුමාගේ මැදිහත් වීමක් මත මේක අතරමඟ නතර වුණා. ඒක හන්ද මේකට ගෙනාපු පාලම දාන්න ගෙනාපු ශිල්පර කටරම් තුනක් මෙතන තියෙනවා. මේක ඉතින් ප්‍රමිතියෙන් තොරව වෙච්ච වැඩක් ඒක නිසා වුරුදු 6ක වගේ කාලයකදී විශාල මුදලක් වියදම් කරලා දාපු පාලම ගංගාතුර ගලවගෙන ගියා. මේක යන්න ප්‍රධාන හේතුව තමයි මේක ප්‍රමිතිය හරියට නැහැ මේක අත්විවරම හරියට නැහැ මේකේ දායකත්වය සම්පූර්ණම ඒ ප්‍රමිතියෙන් තොරව වෙච්ච වැඩක් නිසා තමයි මේ පාලමට මේ ඉරණ මැත්තේ අද ගමට මේ පාලමක් ඇතිවලා තියෙන්නේ. ඒක නිසා අපි පිටවැද්දට පාදේශ සභාවේ මන්ත්‍රීවරු හැටි අපි අනන්ත මේකට මේ වෙනුවෙන් කරන්න ඉහෙළම කැපකිරීම කරා. නමුත් මේකට අපිට ඒ වෙලාවට කරගන්න බැරුණා. ඉතින් අපි කියන්නේ කොහමරි මේ පාලම අත්‍යවශ්‍යයි. එහා පැත්තේ පාරක කාපට් කළා තියෙනවා, මෙහා පැත්තේ පාරක කාපට් කළා තියෙනවා. දැන් මිනිස්සුන්ට කොස්නිකොඩ රෝහලට, මොරෝක උසාවියට, දිනියාය නගරයට, මොරෝක නගරයට යන්න විදියක් නැහැ. පිටවැද්දට ගිහිල්ලා කිලෝමීටර 25ක් විතර ලොකු රවුමක් ගහගෙන තමයි මේ පාලම නැති එකෙන් යන්නේ. ඒක නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ, පවතින රජයෙන් ඉල්ලන්නේ කොහමරි මේ පාලම ඉක්මනට ලබා දෙන්නේ කියන පණිවිඩය තමයි අපි දෙන්නේ කොහමරි. මේකට දාලා තියන්නේ ලැට් එකකට දාන කම්බි කූරු. ඉතින් ඔරොත්තු දෙය පාලම ඊට වැඩිය මේක ගඟේ හරියට කෙරේ නෑ. මේ ඔක්සිජන් ටැංකි බැඳගෙන ගඟේ දිවි කියට ඉල්ලම ගත්තා. ඔන්නෝම කෙරේ හරියට කෙරා නම් අද පාලම තියෙනවා. අපි මේ පාලම නැතිව පේනෝනේ මේ අපි එකට වෙන්නේ බොහොම අමාරුයි. මේ පාරුවේ ඥාන්තය එකට වෙන්නේ බහිනක ඔක්කොටම වැඩි අමාරු. මේ පේනෝනේ සම්පූර්ණ මේ හොදගෙන ගිහිලා තියෙන හැටි සම්පූර්ණම ගලවගෙන ගිහිලා තියෙන වෙටික අතරින් එහෙන් අර සම්පූර්ණ මඩ එහා ගොඩි පොඩි එකෙක් එහෙම අරන් එන්න බෑ. කම්බි පටලවන බෙල්ල කල්ල යන එතන අද ගහන්න එතනින් එහෙන් මරව එක දහකුත් යන්න ඔතන ගඟට. හරි භයානක වැඩක් මේ. හරි මේ පාලම දාලා දෙනවා අපිට හොඳයි. මාතර පිටවැද්දර පහුරුතට පාලම ඉදිකිරීමට බලධාරීන්ගේ සිහියට එන්නේ කින්නා අනතුරමෙන් ඛේදනීය සිදුවීමක් සිදු වූ පසුවදැයි ජනතාව බලධාරීන්ගෙන් විමසා සිටි.